අපි මුලින්ම අපේක්ෂා කරනවා තවත් ඉතා වැදගත් කාර්යක් මේ මොහොතේ සිදු කිරීමට. බුද්ධ ප්‍රතිමා වහන්සේලා 84,000ක් දිවයින පුරා බෙදා දීමේ වැඩසටහනට සමගාමීව අපේ තරුණ පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් ගලවා ගැනීමත් සත්ව හිංසනය පිටු දකින තරුණ පරපුරක් බිහි කිරීමත් යන උදාර අරමුණු පෙරදරි කරගෙන ගම්පහ දිස්ත්‍රික්කයේ යෞවන සමාජ සම්මේලනය සංවිධානය කරනු ලබන මත්ද්‍රව්‍ය හා සත්ව හිංසනයට එරෙහි අත්සන් දසලක්ෂයක් ලබා ගැනීමේ ජනතා පෙත්සමක් අද මේ ඇසළ පුන් පෝදා සිට ලෝක අමාත්‍යප දිනය දක්වා ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා. එහි පළමු පියවර මේ අවස්ථාවේ තබන්න තමයි මේ ගම්පහ දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය සූදානමින් සිටින්නේ. ජාතික මට්ටමේ වැඩසටහනක් ලෙසින් දිවයින පුරා විහාරස්ථාන මූලික කර ගනිමින් ක්‍රියාත්මක මේ අත්සන් දසලක්ෂයක් ලබා ගැනීමේ වැඩසටහන උදාර අරමුණක් සඳහායි මත්ද්‍රව්‍ය උවදුරෙන් තරුණ ප්‍රජාව ගලවා ගැනීමත් සත්ව හිංසනය පිටු දැකීමත් කියන අරමුණු. ඉතින් එහි ප්‍රථම අත්සන් තැබීම සඳහා ආරාධනා කෙරෙන්නේත් ජාතික තරුණ සේවා සභාවේ ගරු සභාපති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ ලලිත් පියුම් පෙරේරා මැතිතුමාටත්, ඒ වගේම රණවිරු සේවා අධිකාරියේ ගරු සභාපතිනි පද්මා වැත්තෑවේ මැතිනියටත්. මේ කාර්යයන් ඉතාමත්ම ආශිර්වාදාත්මකව සියලු දෙනාම ඉතාම ශ්‍රද්ධා සම්පන්න හැඟුමින් යුක්තව දියත් කරන කාර්යයක් බැවින් මේ අත්සන් දසලක්ෂයට විශාල පිරිසක් ඉතාම උද්‍යෝගයකින් සහභාගි වේ යැයි අප විශ්වාස කරනවා. මත් උවදුරින් තරුණ ප්‍රජාව ගලවා ගැනීම ඉතාමත් අවශ්‍ය තත්ත්වයක්. පසුගිය දින කිහිපෙදීත් මේ මත්ද්‍රව්‍ය නිසා විකෘති වූ මනසක් ඇති මිනිසුන් නොමිනිසුන් බවට පත් වෙලා සිද්ධ කරපු අපට විශ්වාස කරන්නවත් බැරි අප ඉමහත් කම්පනයකට පත්වෙන අමානුෂික ක්‍රියාවන් අපට නිතර ප්‍රවෘත්ති ප්‍රකාශ වලින් පුවත්පත් වලින් පවා දැනගන්නට දැකගන්නට ලැබුණා. ඒ වගේම සත්ව හිංසනය පිටු දකින බෞද්ධයන් වැඩිපුර සිටින දේශයක් බවට මේ දේශය පත් කිරීමටත් විශාල ශක්තියක් වන මේ වැඩසටහන අත්සන් දසලක්ෂයක් ලබා ගැනීමේ වැඩසටහන ගම්පහ දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනයේ උදාර කාර්යයක්.